हाय बन अभी मे मलगे प्राणिगण कथाकृगणी अनकोट तवद्यक्तम अभी इतर मोहिनी गण मोहन मट मोहिनी अविलतीन अखी एतकोट कौद मे मोहिनी गण एक्के मुखद मे लसन कथावालतीन मेहमे मोहिनी दर्व पड़ागण वाहन अनकोट मेहमे दर्व दूना मेम की महाराटे अन्न भयाई वाहन वाल वे कथावालतीन ඉතින් ඇත්තම සමහරට මේ ඇත්ත වෙන්න පුළුවන් මොකද මලගිය ප්‍රාණ කියන එක එක වේශ වලින් එන්න පුළුවන් ඒව හැම කෙනාටම පේන්නේ නැහැ සමහරුන්ට පේනවා ඊළඟට මලගිය ප්‍රාණ මරුණට පස්සේ ඔවුන්ට අනිත්‍යට පේන විදියට මවා ගැනීමේ හැකියාවලුත් තියෙනවා අවශ්‍ය වෙලාවට ඒ වගේම අපේ නෑදෑයන් ඔය වගේ අපි දන්න අය බොහොම ආසාවෙන් දන් තණ්හාවෙන් වෛරෙන් මරුණට පස්සේ අනිවාර්යයෙන්ම මේ පරිසරවලම තමයි ඉන්නේ. ඉතින් බොහොම බොහොම දුක්ඛිතය බොහොම දැඩි ගඳවල් වලින් යුක්තයි. ඒ කියන්නේ කිවල් ගඳ ගහනවා, මයියොක්ක තඹපු ගඳවල් ගහනවා. හරිම පුදුම ගඳවල් එනවා. ඒක මොකද ඒගොල්ලන්ගේ ශරීර හරි දුර්ගන්ධයි. ඒ කියන්නේ පව් වැඩි. ඒ වගේම එක එක මට්ටම් වල පෙරේත භූත ආත්මත් ඉන්නවා. හුද්ද ගැන් පින් වැඩි එක එක ලෙවල්ස් වල අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එච්චර කරදර කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් මගේ දරුවට මං ආරක්ෂාවට ඉන්නවා කියලා ළඟට වෙලා ඉන්නවා. ඇඟල් ඇතුළට රින් ගන්නේ නැහැ. ඒ වගේ ආරක්ෂාවට ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම සමහර අය ආදරයට ළඟට කිට්ටු වෙනකොට දන්නේම නැතුව අර තමන්ගේ ශක්ති වලල්ල ඇඟේ දුර්වල වෙලා තියෙනවනම් දන්නේම නැතුව ඇක්සිඩෙන්ටලි වගේ අතුලට රිංග වෙනවා. ඊට පස්සේ එන්න බැරුව ඉන්නවා හිර වෙලා. සමහරුන්ට යන්න එන්න පුළුවන් ඇක්සස් තියාගෙන දොරවල් අරගෙන මගේ ඉන්න අයත් ඉන්නවා. විවිධ කතාවල් තියෙනවා. ඒ කියන්නේ සමහරු යාළුවෝ ටීම් එකක් වගේ සම එක්කෙනෙක් ඇතුළේ ඉන්නවා, තව එක්කෙනෙක් පිට ඉන්නවා. මෙයා යනෝ එනෝ. ඊට පස්සේ අරයත් එක්ක අනිත් එක්කෙනත් එක්ක සාකච්ඡා කරනවා, පණිවිඩ ගේනවා. ඒ වගේ දේවලුත් තියෙනවා. මුතුම ලොකු අපිට හිතා ගන්න බැරි අමුතු ලෝකයක් මේ නොපෙනෙන ලෝකය කියන එක. නොපෙනෙන ලෝකයකට විශාල පරිශ්‍රණයක් මම ඇත්තටම කළා දින මට ඒ ගැන සන්තෝෂයි. දැන් එතකොට මේ ඔය මේ මලගිය ප්‍රාණ ගොඩක් කැමති ඔය හොඳ සුවඳවල් වලට අපි විතර බදිනකොට කරවල බදිනකොට ඒ වගේම අපි වඩේ එහෙම කකා මහදවල් යනකොට තනියම ඔය තැන් වල යනකොට ඒ වගේ දේවල් එන්න පුළුවන්. මම මේ දේවල් ගැන මගේ රෝගින්ගේ අත්දැකීම් වලින් මම දන්න එක පිරිමි ළමෙක් ඔය තනියම වක්කඩක් ළඟින් ඔහම යනවා එනවලු. එක දවසක් එනකොට ඒ ළමයට ලොකු ඩෝලු එකක් උන් ඇවිල්ලා හොඳටම සනීප නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳට පිරිමි ආයට වුණත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ එක එක හේතු නිසා. ඉතින් අන්තිමට ඌට ප්‍රතිකාර කළ තමයි සුවපත් වුනේ. ඒ වගේම සමහර අය මේවා එවන්න පුළුවන් ඇඟවල් වලට. පාගවන්න දේවල් කන්න දීලා ඇඟවලට ඉහෙලා විවිධාකාර වූ මන්ත්‍ර ගුරුකණුත් ලෝකෙ තියෙනවා. එහෙමත් නැත්නම් ගෙවල් වලට වෙලා ඉන්නවා මේ අහු මුළු වලට වෙලා ඔය මලගිය ප්‍රාණ විශේෂයෙන්ම ඔය මෝහිනී ගැන කියනවා නම් මෝහිනී එන්නේ පිරිමියාට. මෝහිනී ගෑනු කෙනෙක්. මෝහිනී කියන කියන්නේ ගෑනු මැරිලා ගියපු කාන්තාවන්ගේ ආත්ම. ඉතින් එතකොට මේ ඒ ලෝකෙත් එහෙම තියෙනවා. පෙරේත ලෝකවල කාන්තාව පිරිමි විදිහට තියෙනවා. ඒ විදිහට ඔවුන් මේ පිරිමින්ට එකතු වෙනවා. දැන් මේ වෙලාවේදී පුදුම දේ තමයි සමහරලාට ඔය කාන්තාවකගේ මලගිය කාන්තාවකගේ ආකර්ෂණය ලැබුණු පිරිමියෙකුට එයා විවාහ වෙලා ඉන්න කාන්තාව පෙන්වන්න බෑ. නෝනා පෙන්වන්න බෑ. ඒ කියන්නේ ලිංගිකව හැසිරෙන්න බෑ. ළඟට යනකොට නෝනාව ගඳයි. ඒ වගේ කතාවල් තියෙනවා. ඒ වගේ නොඑක් හේතු තියෙනවා. එහෙම නැත්තම් මහරයට ලිංගිකව හැසිරෙනවා වගේ දැනෙනවා. ඒ ඔහුට සුරතාන්තය. එනකන් යම් කිසි කෙනෙක් ඇඟට ඇවිල්ලා මේ ඒ දේ කරන විදියට දැනෙනවා. ඒකයි කාන්තාවන්ටත් එහෙමයි පිරිමින්ට නම් අනිත් පැත්තට ඒ විදියට කාන්තාවන්ට පිරිමින්ට ওই විදියට මේ දේ සිද්ධ වෙනවා. මේක ඇත්තටම මේ සිද්ධ වුණ කෙනෙක් තමයි ඇත්තටම මේකේ දේ දන්නේ. ඉතින් එතකොට මම දැන්නේ මගේ ළඟට ඇවිල්ලා මේ දේවල් ගොඩ බොහෝ අය කියනවා. මෙහෙම වෙනවා කියලා. ඉතින්
ඒක ඒ කියන්නේ ඇත්තටම ජීවත්වන කෙනෙක් ඇවිල්ලා යම්සි දෙයක් කරන විදිහට මේ දේවල් සිද්ධ වුණාට පස්සේ ඒ විදිහටම ශ්‍රාවයන් පිට වෙනවා ශුක්‍රාණු පිට වෙනවා මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ඒකයි ඉතින් මේ අපිට පේන්නේ නැති එක විතරයි මොකද මනස සහ අධ්‍යාත්මය උන්ටත් තියෙනවා කය විතරයි නැත්තේ අපි කය මෙහෙ දාලා යනවනේ කය මෙහෙ දාලා යන විතර ටික අරගෙන යනවා ඒ ටිකත් එක්ක ඇවිල්ලා අපිට ඇහැට පේන්නේ නැහැ නමුත් අනිත් වැඩ ටික ඔක්කොම සිද්ධ වෙනවා ඒකයි පුදුම දැන් එතකොට මොහිනී කියලා කියන්නේ ඔය වගේ අය ඉතින් ගොඩක් වෙලාවට ඔය පරණ වලා උවල මන්ටුවේ වලා උවලට බොහොම ආසාවෙන් ඉන්නවනේ ඔය නිදාන වලට බොහොම ආසාවෙන් ඉනවා රාජකීය අය ඒවයි ඒගොල්ලන්ගේ කාල ඒ කියන්නේ අපේ අපි ජීවත් වෙන්නේ අවුරුදු වැඩි මුණුත් අවුරුදු 80යි 90යි 100යි මාළගිය ප්‍රාණ බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 500 1000 2000 අර පරණ අය අපේ ආත්ම ගණන් පරණ අය අපිට එකතු වෙන්න පුළුවන් දැන් ඔය බණ කතාවල තියෙන්නේ මුගලන් මේ මහරහතන් වහන්සේගේ වෙන්න ඒ වගේ තමයි මට මතක ඒ වගේ මේ ඒ වගේ රහතන් වහන්සේ කෙනෙකුගේ අම්මා කෙනෙක් ප්‍රීතියක් වෙලා ආත්ම පහකට කලින් මේ ඒ මුගලන් ඒ රහතන් වහන්සේ දැකලා තියෙනවා මෙහෙම මේ යම්කිසි ප්‍රශ්නයක් කළා ඒක පිච්චි පිච්චි ඉන්නේ එහෙම දෙයක් ඉතින් ඒ කියන්නේ ඒක දකින්නේ මොකද ආත්ම ගානකට ඉස්සර අම්මලා තාත්තලා අපේ වෛරකාරයෝ අපේ ස්වාමි දූදරුවෝ ඔවුන් අපිත් එක්ක වෛර තියෙනවනම් යම්කිසි ණයක් ණය ගනුදෙනු තියෙනවනම් මේ දේවල් වලට ඔවුන් අර ලෝකේ ඉඳලා අපි පස්සෙන් එනවා එහෙම කරගෙන ඔවුන් නොඑක් නොඑක ආකාරයට අපි අතුරු ආබාධ වලට අන්තරා වලට ලක් කරන්න පුළුවන් ඇඟට රිංගගෙන නොඑක් ලෙඩ රෝග හදන්න පුළුවන් විශේෂයෙන්ම ගෙඩි වර්ග කැන්සර් පවා නිකන් ඇඟ එතන ගෙඩියක් ඔයලා කුණු වෙලා ගිහිල්ලා එහෙම වෙන්න පුළුවන් එතන ඒවා කකා ඉන්නවා මේ මස් ගෙඩි හදාගෙන මොලේ බ්‍රේන් ටියුමස් හදාගෙන ඒ වගේ පුදුම දේවල් තියෙනවා මමත් ඇත්තටම තව දන්න දෙයක් තියෙනවා මේ මලගිය ප්‍රාණයක් මේ නිසාම නැති වුණු කෙනෙක්ගේ මලගිය පෙට්ටියට කරගහගෙන එක හොඳ මහත්මෙක් ආවා ඒලු ඊට පස්සේ එයාට ඊළඟ දවස් ඉඳලා ඔළුව එකක්ම හැදුනා ඊට පස්සේ ටික දවසක් යනකොට ඔළුවේ බ්‍රේන් ටියුමර් එකක් ආවා ඉතින් මොකද බලනකොට අර වගේ දෙයක් ඒ වගේ පුදුම දේවල් වෙන්න පුළුවන් මේ ඒකයි ඉතින් ඒ වගේ මේ පුදුම කතාවල් තියෙනවා තවත් ඉතින් ඒ කියන්නේ ආච්චිල මැරිච්ච ආච්චිලා සීයලා ඔය වගේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන් දැන් ඒ වගේම දැන් අපේ අපි ගබ්සා ගන්නවන්නේ දරුවෝ දැන් අපි දරුවෝ ගබ්සා කරනකොට ඒ දරුවා හරි ආසාවෙන් ඉපදෙන්න එන්නේ ඉපදෙන්න එන දරුවා ගබ්සා කරාට පස්සේ ඒ ආත්මයට වෛරයක් එනවා ඔයා මට ඉපදෙන්න දුන්නේ නැහනේ කියලා ඊට පස්සේ ආයේ කවදාකවත් ළමෙක් ඉපදෙන්න දෙන්නේ නැහැ එන එකේ නක් කනෝ යක්ෂෙක් පෙරේතෙක් කියලා බවට පත් වෙලා අර මරපු ඒ කියන්නේ ගබ්සා කරලා ඉවත් කරපු කෙනාගේ ආත්මය යක්ෂෙක් බවට පත් වෙලා අර දේවල් කන්න පටන් ගන්නවා එතකොට දැන් මේ අයට ළමයි පිටින්නේ නැහැ ඔය හොයලා බලනකොට අන්තිමට ඒ වගේ දේවල් ඇත්තටම මේ සන්තෝෂයි මගේ මා විසින් හදාගෙන තියෙන ස්පිරිචුවල් මෙඩිසින් කියන ඒවා අරවත් ස්පිරිට්ස් ආත්ම ස්පිරිචුවල් මෙඩිසින් වලින් ඒවත් සුවපත් වෙලා ඉවත් වෙලා යනවා ඒගොල්ලන්ගේ වෛරය සුවපත් වෙලා ඉවත් වෙලා යනවා එහෙම ගිහිල්ලා ඇඟවඩේ තියෙන ඕරා එක ශක්තිමත් වෙනවා චක්‍ර බැලන්ස් වෙනවා ඒක නිසා සුවපත් වෙලා යනවා එහෙම නැත්තම් ওই තොයිල් වලට කරාම මෙහෙම ඉවත් වෙලා ගියාට ඇඟවඩේ තියෙන මේ දොර වගේ එක එහෙමම තියෙනවා ඒක නිසා තමයි තොයිල් කරාට කවදාකවත් හොඳ වෙන්නේ නැහෙනේ තොයිල් 100 කරපු කට්ටියත් කියනවා ගෙදර ගිහිල්ලා තොයිල් කරලා ලක්ෂ 3ක් විතර දීලා තොයිල් කරලා ගෙදර එනකොටම සතියයි දෙකයි ආපහු ඉවරයි මොකද අර නූලක් බඳිනවනේ තොයිල් නූල යලව හැටි ඉවරයි ආපහු එනවා එහෙම නෙවෙයි දැන් මේ ඕරා එක ශක්තිමත් වුණා කියන සදාකාලයටම හරියන්නම මනුස්සයා කාය මනස අධ්‍යාත්ම හොඳටම ශක්තිමත් වෙන විදිහට එයා ඖෂධ ලැබලා දුන්නාට පස්සේ ඔහු සුවපත් අන්නේම දෙයක් තමයි ඉතින් මම මේ වගේ දේවල් ප්‍රතිකාර කරලා අත්දකින් තිනවා ඒකයි මම මේ දේවල් කියන්නේ ඔබට ඒ ගැන යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට බලන්න බුල්ලා මගේ YouTube නාලිකාවේ මම දාලා තියෙනවා මේ වගේ දේවල් ගැන ඒ වගේ මේ විෂන් ටෝක් නාලිකාවෙත් අපි මේ දේවල් ගැන ගොඩාක් කතා කරනවා
මේ අත්දැකීම මම ඔබ සමග මේ නාලිකාවනුත් බෙදා ගන්නවා. ඉතින් ඔබට යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මේ වීඩියෝවට යටින් පහතින් කමෙන්ට් කරන්න. ඉතින් ඔබට සුබ දවසක්. මේ වගේ වීඩියෝස් තව බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.